සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ඇටේන සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගයි. මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. හිට ජාතික ශෝක දිනයක්. ඇඳිරි නීතිය රාත්‍රී 8 සිට. ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් වලින් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය ස්වාකෙනි. පිපිරීම් ගැන සොයන ජනපති කමිටුව නම් කෙරේ. සැකකරුවන් 24ක් අත්අඩංගුවට, නවයක් රක්ෂිත බන්ධනාකාරයට. මෙයකිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට. එක් අයෙකුට 110 බැගින් බන්දී. ජලයට වස දැමූ කතා බොරු. ස්ථාන 8ක ඊයේ සිදු වූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 110ක වන්දි මුදලක් සහ අමංගල්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් 100ක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. කොටහේ ඉන්න කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කඳාන කටුව පිටිය ශුද්ධ වූ සෙබෙස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ කොළඹ කිංස්බරි, ශංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් වල පිපිරීම් සිදු වුණා. එබෙන්ම දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිරිපිට ට්‍රොපිකල් ඉන් හෝටලේ සහ දෙමටකොඩ නිවාස සංකීර්ණයේ නිවසක් තුළද පිපිරීමක් සිදු වුණා. පාස්කු ඉරිදා යෙදී තිබූ ඊයේ දිනේ කතෝලික දේවස්ථානවලට විශාල වශයෙන් බැතිමතුන් පැමිණ සිටියා. ඊයේ සිදු වූ එම පිපිරීම් වලින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඔවුන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, රාගම, මේගමුව, මඩකලපුව ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. එම පිපිරීම් වලින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර මృత ශරීර ඥාතීන්ට බහර දීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. තුවාල ලැබුවෙකු සඳහා රුපියල් 100 සිට 103 දක්වා වන්දි මුදල් ලබා දීමටද රජය තීරණය කළා. මෙම ත්‍රස්ත ක්‍රියාවන්ට වගකිව යුතු පාර්ශ්ව හඳුනා ගැනීමට සහ පශ්චාත් ආරක්ෂක ක්‍රියාමාර්ග තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රටේ සියලු ආගමික හා ජාතික වශයෙන් වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාවක් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. රටේ ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීමට රජය උපරිමින් කටයුතු යොදා ඇති බැවින් ඒ සඳහා ආරක්ෂක අංශවලට උපරිම සහයෝගය ලබා දෙන ලෙස රජය ජනතාවකින් ඉල්ලා සිටිනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ක්‍රියා කරන ලෙසටද රජය ජනතාවට දැනුම් දෙනවා. වගකීම් විරහිත අසත්‍ය තොරතුරු වලට නොරැවටි සියලු ආගමික හා ජාතික අනන්‍යතාවන්ට ගරු කරමින් සාමකාමීව කටයුතු කරන ලෙසත් රජය සියලු ජනතාවකින් ඉල්ලීමක් කරනවා. මේ අතර හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ත්‍රස්තවාදයේ මර්ධනයට අදාළ බගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට තීරණය කෙරුණා. අද රාත්‍රී 8 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත්තේ. ජාතික ආරක්ෂක මණ්ඩලය අද පෙරවරුවේ රැස් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රස්තවාදයේ වර්ධනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට රජය තීරණය කර තිබෙනවා. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබා දීම අරමුණයි. ඊයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන මෙන්ම අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සහ අනුබල දුන් බලවේග ඇත්නම් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට මෙහිදී උපදෙස් දුන්නේ. ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් කැඳවා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහායද ඉල්ලා සිටිනු ඇති. දේශීය ත්‍රස්තවාදීන්ගේ මෙම සිදුවීම පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධ්‍යංශ වාර්තා කර තිබෙනවා. එබැවින් ඔවුන් මර්ධනය සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට
කරද නියමිතයි. මේ අතර කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියලු ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. රට තුල ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලටගෙන මෙම ඉදිරි ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිතුමා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවටත් ආරක්ෂක අමාත්‍යංශයටත් උපදෙස් ලබා දුන්නේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආසන්නයේ සැකටියුතු මෝටර රථයක් අද පස්වරුවේ පරීක්ෂා කිරීමේදී එහි තිබී බෝම්බයක් හමු වුණා. ඒ තිබූ සැකටියුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී අපි මේ ඉන්නේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පේන මානෙ. විශේෂයෙන්ම අද දිනේදී මේ ස්ථානයේදී යම් පිපිරීමක් සිදුුණා. ඒ පිපිරීම සිදුුනේ මෝටර රථයක සවි කර තිබූ බෝම්බයක් ප්‍රයෝගයෙන්. විශේෂයෙන්ම මේ සැකටියුතු මෝටර රථය පිළිබඳව ආරක්ෂක අංශ සහ බෝම්බ නිෂ්ක්‍රිය අංශ පරීක්ෂා කිරීමට යම්දි තමයි මෙම පිපිරීම සිදු වී තිබෙන්නේ. මේ පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට කිසිදු නිලධාරියෙකුට ජීවිත හානියක් හෝ කිසිදු හානියක් සිදුනේ නැහැ. මෙම බෝම්බයේ අටවා තිබිය ඇත්තේ මෝටර රථයක් තුලයි. ඒ සක්‍රීය තත්වයේ පැවතීම හේතුවෙන් නිෂ්ක්‍රීය කිරීම අපහසු බැවින් පුපුරවා හැර නිෂ්ක්‍රීය කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. දිවයිනේ ස්ථාන කිහිපයකදී සිදු වූ පිපිරීම් මාලාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු විජිත මලල්ගොඩ, හිටපු අමාත්‍යංශ ලේකම් පත්මසිරි ජයමාන සහ හිටපු පොලිස්පති M.K. ඉලංගකොන් යන මහතුරුන්ගෙන් මෙම විශේෂ පරීක්ෂණ මණ්ඩලය සමන්විතයි. මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරමින් සිදු වූ මෙම ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වෙනත් සාධක පිළිබඳව සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා එම කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවට රාජ්‍ය බුද්ධාංශ අනාවරණය කරගත් තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට කටයුතු කර නොමැති බව අමාත්‍ය රාජ්‍ය සේනාරත්න මහතා අද හෙළි කළා. අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්විමනොයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ සිදුවීම පිළිබඳව පවුල්වල සියලුම දෙනාට අපේ සාතිශය ශෝකය ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලය වෙනුවෙන්ම අපි ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අපේ රජයට දන්වලා තිබෙනවා. අප්‍රේල් මාසේ 4 වෙනිදා මුල් වට අපිට දන්වලා තිබෙනවා. එතකොට 9 වෙනිදා මේ පිළිබඳව පළවෙනි ලියවිල්ල ආරක්ෂක අමාත්‍යංශයෙන් ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් සිසිර මෙන්ඩිස් මහත්මයා පොලිස්පතිවරයාට දන්වා යවලා තියෙනවා. ඒ පිළිබඳව දන්වලා යවලා තියෙන්නේ එකේදී ඇත්තටම මේ රස්තකල්ලියේ සමාජිකයන්ගේ නම් පවා දන්වලා යවලා තියෙනවා. සාරාන් හෂ්මි, ජල්ලල් කිතාල්, රිල්වාන්, සජිත් මෞලවි, සහීඩ් මිල්ලාන් යන අදර්ස් කියලා. ඊට පස්සේ අප්‍රේල් මාසේ 11 වෙනිදා මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රියලාල් දසනායක මහත්මයා විශේෂ ආරක්ෂක දිසාව භාර එයා ලියලා තියෙනවා. සියලුම අධ්‍යක්ෂක ඇමති ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක අධිකරණ ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය, වැඩ අධ්‍යක්ෂක තානාපති ආරක්ෂක කොට්ටාසය, වැඩ අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය. මේකේ නැත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ටාසයත් නැහැ, ජනාධිපති ආරක්ෂක කොට්ටාසයත් නැහැ. නමුත් ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා නිසා සමහරලාට ජනාධිපතිතුමාව සඳහන් කරන්න නැතුව ඇති. නමුත් අග්‍රාමාත්‍යතුමා මේ කිසිම ආරක්ෂක අංශයකට සම්බන්ධ වෙලා දැනට නැති නිසා එතුමාව දැනුවත් කරලත් නැහැ. ඒකත් විශාල පාඩුවක්. මේකේ පැහැදිලිවම කියනවා ආරක්ෂක අමාත්‍යංශ විසින් පොලිස්පතිතුමා වෙත යොමු කර තිබෙන කියලා තමයි. ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන් එවපු ලියවිල්ලත් සහ සම්බන්ධ කළ තමයි මේක කියන්නේ. මේකේ කියලා තියෙනවා ජාතික දවුනෙක් ජමාන් නායක මොහොමඩ් සාරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කරන බව ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා තිබෙන වාර්තාව කියලා තමයි කියන්නේ. මේකේ තියෙන තව වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව දැඩි අවධානයට යොමු කර ඔබ කොට්ටාසය මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන් තානවල ආරක්ෂාව පිළිබඳව ඉතාමත් දැඩි අවධානයකින් සහ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන නිසා. දැන් මේ ලියවිල්ලෙන් 11 වෙනිදා දන්වන්නේ අපේ ආරක්ෂක ප්‍රධානීන්ට ඒ අපේ ආරක්ෂාව සපයන්නට. එතකොට අපේ කවුරුවක් ආගේවත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ තවම. එතකොට ඒ අයට කියලා තියෙන එකයි. නමුත් මේක නෙවෙයි වැදගත් කම. මේකේ මූලිකම වැඩ පිළිවෙල තියෙන්නේ මේ පිළිබඳව මොකක්ද රටේ ආරක්ෂාව පිළිබඳව ගත්තා වූ ක්‍රියාමාර්ග වල තමයි ප්‍රශ්න තිබෙන්නේ. දැන් අපේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇති වුණ කැළඹිල්ලට පස්සේ අපි දෙසැම්බර් 20 වෙනිදා අපේ රජය බිහි කරාට පස්සේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙනවා. රැස් වුණාට අපේ අග්‍රාමාත්‍යතුමාට කැඳවීමක් කළා නැහැ. රටේ අග්‍රාමාත්‍යතුමා හැමදාම ජනාධිපති
කාර්යක්‍රමය ආරම්භ වූ දින සිට හැම ජනාධිපතිවරයෙක්ගේම යටතේ රටේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලයේ වාඩි වුණා. 1978 සිට මේ දක්වා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා. ඔක්තෝබර් මාසේ 26 පස්සෙත් අර බොරුවට හරි ආපු අගමැති වාඩි වුණා. එතකොට දෙසැම්බර් 20 ඉඳලා තමයි මේ තත්ත්වය ඇති වුණේ. එතකොට අග්‍රාමාත්‍යතුමාට කිසිම අවබෝධයක් නැහැ ආරක්ෂක මණ්ඩලයේ මොකද සිදුවෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට කැඳවීමකුත් නැහැ. එතකොට මේකෙන් සිදු වුණ අපදාව තමයි දැන් මේ සිද්ධිය වෙනකොට ජනාධිපතිතුමා විදේශ සංචාරයේ. එතකොට ජනාධිපතිතුමා තමයි ආරක්ෂක ඇමති, පොලිසිය භාර ඇමති. නමුත් අමාත්‍යවරයා නැති වෙලාවට වැඩ බැලීම සඳහා ආරක්ෂක ඇමතිවරයෙකුත් නැහැ ලංකාවේ, පොලිසිය භාර ඇමතිවරයෙකුත් නැහැ. ඒ දෙකටම අවශ්‍ය දේශපාලන නායකත්වයක් කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ සිද්ධිය උණ හැටිය සිද්ධිය උනාට පස්සේ තමයි අග්‍රාමාත්‍යතුමා දන්නේ මෙවැනි චක්‍රලේඛනයක් හෝ ගිහිල්ලා තියෙනවායි කියලා. ඔහුට දැනුවක් දැනුවත් තිබුණේ නැහැ. මම දැනගෙන හිටියෙත් නැහැ. මතන ඉන්න බොහෝ ඇමතිවරු දැනගෙන හිටියෙත් නැහැ. මේ සිද්ධිය උණ හැටිය අග්‍රාමාත්‍යතුමා ආරක්ෂක කවුන්සිලයේ කැඳෙව්වා. නමුත් අපේ රටේ ආරක්ෂක කවුන්සිලයේ ආවේ නැහැ අග්‍රාමාත්‍යතුමා කැඳෙව්වට. අල්ලිගහ මන්දිරයට. ඒ නිසා මේ සිද්ධිය වුණාම අගමැතිතුමා ගියා ආරක්ෂක අමාත්‍යාංශ. ගිහිල්ලා කිව්වා මම මෙතන ඇවිල්ලා ආරක්ෂක මණ්ඩලය රැස්වීම කරන්නම් කියලා. ඒ තරම් නිහතමානීව ඔහු ගියා. මොකද මේකේ තියෙන බැරහැරුම්කම නිසා. එතකොට එතන ගිහිල්ලත් එතුමට විනාඩි 20ක් ඒගොල්ලන්ට එහෙම කතා කරලා මං හිතන්නේ තීන්දුව ගන්න විනාඩි 20ක් එතුමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ රුවන් විජේවර්ධන මහත්තයාගේ කාමරේ වාඩි වෙලා ඉන්නේ. මේ අපේ රටේ අග්‍රාමාත්‍යතුමාට. එතුමා ඒකත් ඉවසගෙන විනාඩි 20 ඉඳලා ආරක්ෂක මණ්ඩලයේ මුලාසනේ දරලා ආරක්ෂක මණ්ඩලයට අවශ්‍ය දෙන්න. අපේ රටේ අග්‍රාමාත්‍යවරයා කියන්නේ 1988 ඉඳලා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකෙක් වශයෙන් හිටපු පුද්ගලයෙක්. හැමදාම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු තිබෙන කාලේ එතුමා ආරක්ෂක මණ්ඩලයට සහභාගි. මේ තරම් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම වලට සහභාගි වෙලා ආරක්ෂක කටයුතු පිළිබඳ අත්දැකීමක් තිබෙන කිසිම දේශපාලඥයෙක් අද මේ ලංකාවේ නැහැ. ඒ කැඳෙව්වා ඉතරේ අග්‍රාමාත්‍යතුමා ආරක්ෂක මණ්ඩලය ඒගොල්ලෝ එන්න අකමැති වුණා. රටේ අග්‍රාමාත්‍යවරයා කැඳෙව්වාම ආරක්ෂක මණ්ඩලයක් එන්නේ නැති එකම රට මං හිතන්නේ මේ රට. මේ තියෙන දුප්පහයි දේශපාලන නිසා. මේ වැනි ඛේදවාචකයක් සිදු වෙලා. ජනාධිපතිතුමා අද දිවයිනට පැමිණිලා එතුමා අද උදේ 9ට කැඳෙව්වා. අග්‍රාමාත්‍යතුමත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාත් දෙන්නාම කැඳවලා අද සාකච්ඡා පවත්වලා තිබෙනවා. පොලිස්පතිවරයා වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පැහැදිලිවම පොලිස්පතිවරයා මේ වෙනකොට හරිනම් ඉල්ලා අස්වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි අද කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ අපි ඉල්ලා හිටින්න ඕනේ ජනාධිපතිතුමාට. මොකද ජනාධිපතිතුමා තමයි මේ විෂය භාර අමාත්‍යවරයා, පොලිසිය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා. වහාම මේ පොලිස්පතිවරයා වෙනුවට අලුත් නව පොලිස්පතිවරයෙක් පත් කරන්නේ. බවනෙල්ලේදී පසුගියදා සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් තමන් වගකිව යුතු නිලධාරීන්ට තොරතුරු ලබා දුන් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙහිදී කියා සිටියා. පාවනැල්ලේ දැන් මාස කිහිපයකට කලින් සිද්ධියක් වුණා. එම සිද්ධියේ බරපතලභාවය දැනගෙන ඒ සිද්ධියෙන් පසුව මම අදාළ පොලිසිය නිලධාරීන්ට වගේම NIB එක ඇතුළු අනිත් අංශවලට දැනුවත් කරා. වනාත විල්ලුවල ඒ වගේ කඳවුරක් තියෙනවා කියලා දැනගත්තට පසුව පොලිසිය ඒ ගැන ක්‍රියා කරනකොට අපි උපරිම සහයෝගය ලබා දෙන්න කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මගේ ලේකම්වරයාටත් ඒ වගේ හානියක් සිදු වුණේ. ඒ ලැබුණු ආරංචියක් මත එහි වනාතවිල්ලු රේඩ් එකේ අත්අඩංගුවට ගත්තු එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් දෙන්නෙක් සඳහා ඒ ප්‍රධානියා එතන පොලිසියට ගත්තට පසුව ඉහළ දේශපාලන බලපෑමක් මත ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන්ට හෝ කතා කරලා ඒ එක්කෙනෙක් හෝ දෙන්නෙක් එතනින් නිදහස් කරපු බව මෙහෙම කතාවක් දැන් යනවා. ඒ ගැන අපි හොයාගෙන ඉන්නවා තොරතුරු. ඒ නිදහස් කරපු එක් පුද්ගලයෙක් හෝ ඊයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් එක්කෙනෙක් කියලා සහතික වෙනවා කියලා කියලා තියෙනවා. එල්ල වූ ප්‍රහාර මාලාවත් සමග ඇතැම් පුද්ගලයන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත් ඒවාට නොරැවටෙන ලෙසත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජනතාවකින් ඉල්ලා සිටිනවා. දැන් කටකතාව පැතිර යනවා. වතුර වලට වස එකතු කරලා තියෙනවායි කියන කටකතාව. මම ඒ ශ්‍රේෂ්ඨ භාර අමාත්‍යතුමා හැටියට අද උදේ අපේ ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධානීන් ඔක්කොම එකතු වෙලා මේ පිළිබඳව සැලැස්මක් හදලා තිනවා. ඉතාම ආරක්ෂා සහිතව වතුර බෙදා හැරීම් කරනවා හැම පළාතටම සාමාන්‍ය පරිදි. මේක උවමනාවෙන්ම හදාගත්ත කටකතාවක් ජනතාව තුළ මේ අවස්ථාවේදී තවත් විශාල ප්‍රශ්නයක් ඇති කරන්න කියන එක මම දැනුවත් කරනවා. ඊයේ එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ හෙලිකරගත් තොරතුරු අදාළ වගකිව යුතු නිලධාරීන්ට ලබා දුන්නේ නම් සිදු වූ ව්‍යසනය වළක්වා ගැනීමට තිබූ බව අමාත්‍ය ජෝන් නවරතුංග මහතා මෙහිදී කියා සිටියා. මම විෂය භාර ඇමතිවරයා හැටියට මේ පොලිස්පතිතුමාට හරිය ඒ බුද්ධ්‍යංශයට හරිය මට දැනුම් දෙන්න තිබුණා. අපේ පාලි වලට මෙහෙම ප්‍රහාරයක් ඉල්ලන්න එනවා. එහෙමනම් මම කාර්යාලේ තුමාට කියලා මේ ඔක්කොම පූජා මෙහෙය නවත්තන්න තිබුණා. ආරක්ෂක තාක්ෂක ගැන හැම හෝටලයකටම දැනුම් දෙන්න තිබුණා. ඒ කිසි දෙයක් මට දැනගන්න ලැබුණේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපේ බුද්ධ්‍යංශ මේව හොයලා තියෙනවා. නමුත් ඒවට වගකීම් උත්තා ඒවා එතනින් එහාට අපිට ලබා දුන්නේ
සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු වූ මෙම බ්ලේච්ච ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙලා දකින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළා. ඒක අපේ හෙලා දකිනවා ඇත්තටම අපේ ඉස්ලාම් ආගම මේකට ඉඩ නැහැ. මේකට ඉඩ දෙන්න බෑ. අවුරුදු 30 යුද්ධයට මුහුණ දුන්න රටක් අපි. මේ සංවිධානයේ නම කිව්වා ඒවා රෙජිස්ටර් වෙච්ච සංවිධානයක් නෙමේ. ඒක එක කල්ලියක් ඒක. ඒ කල්ලිය දෙනගෙන චර කාලේ එයි ඒ කට්ටිය ඇරෙස්ට් කරුව නැත්තේ. ඒක ගැන එයි අපේ දේශපාල නායකයෝ ගැන අපි ආගේ ආය දේශපාලන ඉන්න කැබිනට් මණ්ඩලෙ ඉන්න අයට දෙනුම් දීලා නැත්තේ. ඒක අපිට හරි වේදනාවක්. දේශපාලකයෝ ආණ්ඩුව විපක්ෂ ඔක්කොම එකතු වෙලා මේ ත්‍රස්තවාදී කල්ලිය විනාශ කරන්න නැති කරන්න සම්පූර්ණම අපිට පුළුවන් ඒක කරන්න. ඒකට අපි සම්පූර්ණ සහයෝගය ඉස්ලාම් භක්තිකයෝ ඒ වගේම දේශපාලකයෝ අපි ඒක දෙනවා කියලත් මම මේ වෙලාවදී කියන්නේ. පවතින තත්ත්වයේ හඹුවේ මේ දින රැලී නොපැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ තීන්දුවක්වත් බව සාකච්ඡාවට එක් වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා ප්‍රකාශ කළා. මේ රැලිය අපි නොපවත්වන්න තීරණය කරන ලැබුවා. ඒ වගේම රජයක් විදිහට ආරක්ෂක මණ්ඩලයේ තීරණය කරලා තියෙනවා සියලුම මේ රැලී නවත්වන්න. ඒ වගේම මම කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය විදිහටත් අපි මේ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන අතරම මම කියන්න ඕනේ පක්ෂයක් විදිහට ආණ්ඩුවක් විදිහට මේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තනි අමාත්‍යවරයෙක් කියartifactId සම්පූර්ණ අවධානය යොමු කරමින් පැවැතිය යුතු අමාත්‍යාංශයක් ලෙස අපි දකිනවා. අපි මීට පෙර කියලා තියෙනවා. ඒ නිසා තමයි සරත් පොන්සේක මැතිතුමා මේ අමාත්‍ය ධූරයට පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරේ. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි ඒ සම්බන්ධිනුත් මතක් කරන්න ඕනේ. මොකද මේ රටේ ආරක්ෂාව කියන්නේ බරපතල තත්ත්වයක්. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල තොරතුරු වෙත දැන් අප යොමු වෙනවා. මෙලොත් අවුරුද්දේ කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් බාණ්ඩ 700කටත් වැඩි ප්‍රමාණයකට වට්ටම්. මෙසකේ වට්ටම් හිඳුවන්නේ ෆෝචුන් එළවලු තෙල් ලීටර එකක් රුපියල් 445.50යි. ප්‍රේමා තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 110.50යි. ඇස්පග්‍රෑම් 500 රුපියල් 380යි. ලිප්ටන් සිලොන් තාතේ ග්‍රෑම් 400 රුපියල් 467.50යි. සමර පෙප්සි මිරන්ඩා ලීටර එකම ආර රුපියල් 170යි. ප්‍රේමා විශේෂ නූල්ස් ග්‍රෑම් 345 රුපියල් 153යි. එවකින්ම සතිපතා මිලියන පිටියක් සහ ශනික තෑගි කන්තරාවක් මෙතරම් සුබලු තවුරුක් කාගිල්ස් ෆුඩ් සිටියෙන් පමනයි. නවතත් ප්‍රවෘත්ති ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. සමාජ මාධ්‍ය ජාල වාර්ණයේදී වත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. කටකතාවලට හසු නොවී ආරක්ෂක අංශවලට සහාය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ජනතාවකෙන් එල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කටකතාවල් වලට අහුන්කන් නොදී සාමකාමීව ආරක්ෂා අංශවලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අන්තවාදී කණ්ඩායම ඇවිල්ලා මේ රටේ ජනතාව තුළ යම්කිසි භේදයක් ඇති කරයි කියලා අපි හිතනවා. ඒකටත් අහුන්කන් නොදී සාමය ආරක්ෂා කරන්නට පුළුවන් තරම් සහයෝගය අපේ ආරක්ෂක අංශයට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. වැරදිකරුවන් ටික ඔක්කොම දැන් අතනඟට අරන් තියනවා. තව පරීක්ෂණ කීපයක් ඉදිරියට කරගෙන යනවා. ජාතික ආරක්ෂාව තර කරගෙන තියෙනවා මේ අවස්ථාවේදී. සමාජ ජාල වාරණය ඉවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බෙයතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ ත්‍රස්ත විමර්ශන කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවයි. ඊයේ සිදු මේ බෝම්බ පිටරීම් කීපය සම්බන්ධයෙන් මේ වෙද්දි සිදු කරන විමර්ශන ඉතාමත් සාර්ථකව සිදු වෙනවා. ලැබී තිබෙන තොරතුරු සහ විමර්ශනයේදී ප්‍රයාගත් අරුණෝත්සේ සාර්ථකව විමර්ශනය සිදු වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආයතන ගණනාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය වෙනවා මේ සඳහා. බෙයතර ඊයේ රාත්‍රියේ කටුනායක ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම්වලදී පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට ගුවන් හමුදාවට හැකි වුණා. පයිප් බටයක් තුල සඟවා ආයෝජන මණ්ඩලයට ප්‍රවේශ වන මාර්ගයේ සඟවා තිබේදී මෙම පුපුරන ද්‍රව්‍ය සොයා කැණුනේ. ඊයේ කොළඹ සිදු වූ පිපිරීම් සඳහා අදාළ සැකකරුවන් රැඳී සිටි බව කියන පානදුර ප්‍රදේශයේ පිහිටි නිවස විශේෂ කාර්ය බලකයේ පරීක්ෂාවට ලක් වුණා. එහි තිබී පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බැටරි, යකඩ බෝල, වයර් ආදී ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසනවා. පුලුස්සා දමා තිබූ දුරකථන සිම් කාඩ් පත් සහ ජංගම දුරකථන කිහිපයක්ද පොලිසියට හම්බ වුණා. මීට මාස දෙකකට පෙර වසරක් සඳහා මෙම නිවස කුලියට ලබාගෙන ඇත්තේ මාසකට රුපියල් 40,000 බැකින් වසරක කුලිය එකවර ගෙවා බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිබුණේ. පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රදේශයේ තිබී ඩෙටනේටර් 87ක් පොලිසිය මකින් සොයාගත්තා. බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොලෙහි තිබී ඩෙටනේටර් 12ක් පළමුව සොයා ගැනුණා. වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එම ප්‍රදේශයේ කසල ඉවත් කර තිබූ ස්ථානයේ තිබී තවත් ඩෙටනේටර් 75ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
දඹුල්ල නගරයේ ලැගුම් හලක රැඳී සිටි සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීම්වලදී හෙළිවැත්තේ සැකකරුවන් කෑගල්ල සහ කාත්තන්කොඩි ප්‍රදේශවල පදිංචිකරුවන් පවයි. T56 උණ්ඩ 152ක් සහ පිස්තෝල රැඳුම් 8ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දියතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව පොලිසිය සමග එක්ව කළ මෙහෙයුමකදී මෙම උණ්ඩ සොයාගෙන ඇත්තේ. ඊයේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු ලබන 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මේ අතර කොච්චිකඩේ පිපිරීමෙන් මියගිය 30 දෙනෙකුට අධික පිරිසකගේ මෘතදේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි සැකකරුවන් 9 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ. කොළඹ ශංග්‍රීලා හෝටලයේ තුල සිදු කළ මරාගෙන මැරෙන පිපිරීමට සම්බන්ධ බව කියන ඉන්ඥාන් සීලවන් යන අයගේ බිරිඳ සහ සොහොයුරිය දෙමටගොඩ මහවිල පාරේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගොස් ඇති බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් ඉන්ඥාන් නැමැත්තාට අයත් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර කොච්චිකඩේ දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් මියගිය බැතිමතුන් 30 දෙනෙකුට අධික පිරිසකගේ මෘතදේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ එම දේවස්ථාන පරිශ්‍රයේදී ඒකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීන් 3 දෙනෙකුද ඊට එක්ව සිටියා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවද මහේස්ත්‍රාත් පරීක්ෂණයට අවශ්‍ය සහාය ලබා දුන්නා. මෙම ඛේදජනක අවස්ථාවේ සියලු ජාතීන් හා ආගම් එකමුතුව කටයුතු කළ යුතු බව සර්ව ආගමික නායකයන් පවසනවා. කොළඹ අගරද්දගුරුනිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව කියා සිටියේ. ඊයේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ. දර්ශන වලින් මම හුඟා කම්පාවට පත් වුණා. මෙතනදී කියවෙන්නට යෙදුනා එක්තරා කණ්ඩායමකට එක්තරා ජන කොට්ටාසයකට යම්කිසි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා. මම කියන්න ඕනේ මම ඒක ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම අපේ ක්‍රිස්තියානි ජනතාවගෙන් කිසිම කෙනෙකුට අත තියන්න යන්න එපා. අපි දන්නේ නැහැ කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා. ඒ නිසා මේ මෘතදේහයන් භූමදාන කිරීමේ කටයුතු ඉවර කරලා යථා තත්ත්වයෙන් සමාදානයෙන් නැවත වරක් අපි එක එක්කෙනා සමග එකතු යුතුයි කියන එක තමයි මම කියන්නේ. මොනවා වුණත් රටක නීතියක් තියෙන්නට ඕනේ හැමෝටම පොදු. එතකොට යම්කිසි කෙනෙක් වරදක් කළා නම් එයාට ඒකට දඬුවම් පැමිණවීම නීතියේ වගකීම. ඉතින් මේ වෙලාවේදී ඒ අදාළ පුද්ගලයන්ට දඬුවම් දීම නීතියේ අංශවලට අයිති කොටසක් හැටියට ඒ අය ඒක ඉටු කරાવી කියලා අපි විශ්වාස කරනවා. දරුවන්ට මව්පියන් අහිමි කළ, මව්පියන්ට දරුවන් අහිමි කළ, සහෝදරයන්ට සහෝදරයන් අහිමි කළ ඉතාම දුක්ඛදායක වේදනාකාරී සිදුවීමක් තමයි ඊයේ සිදු වුණේ. මං හිතනවා මෑත කාලයේ එවැනි සිදුවීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවෙලා නැහැ කියලා. අපි නිරන්තරයෙන්ම ආගමික සමගිය අගය කරමු. අපි කවදාවත් මේ ආගමික වශයෙන් ભેද වෙලා භින්න වෙලා ආගමික වශයෙන් කොටස් වෙලා යම් යම් ප්‍රශ්න දිහා බැලුවේ නැහැ. පොදුවේ එක හැඟීමකින් යුතුවයිත් බැලුවේ. ඒ නිසා මේ සිද්ධිය අප සියලු දෙනාටම එකසේම වේදනාකාරී සිද්ධියක්. ඒ නිසා මේ වෙලාවේ අපි ඔබතුමාගේ මේ තානෙට පැමිණිලා විශේෂයෙන් අපි හැමදෙනාමගේ සුහදතාවය ඔබතුමාට පළ කිරීමත් එක කාරණයක්. රටක ජනතාවක් ඇටියට අපිට අපේ ශ්‍රී ලංකාවේ පොදුවේ ගත්තහම අපේ රටේ බරපතල ආගම් ජාතික ගැටුම් නැහැ. වැඩි දින අපේ රටේ තාම සාමකාමීව එකට එක ප්‍රදේශවල සියලු ජනතාවක් ජීවත් වෙන රටක් අපේ රට. මේ අතර කලාතුරකින් යම් යම් අය තම තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඇතැම් විට බලය පිළිබඳව එසේත් නැත්නම් වෙනත් ජාත්‍යන්තර ඌමනාවන් වෙන්නට පුළුවන් යම් යම් කරුණු පදනම් කරගෙන මේ අවාසන නාවන්ත සිදුවීම් ඇති කරන බව අපිට පෙනී යනවා. මේ කාරණේ ඉතාම සෝචනීයයි. මා ඉතාම කරුණාවෙන් මේ සියලුම ආගමික නායකතුමන්ලාගෙන් ඉල්ලා හිටිනවා අනිත් රටවලට වඩා වෙනසක් ඇතුව අපි මෙතෙක් කරගෙන ආපු ජීවත් වූ සුහදශීලී සාමකාමී මිත්‍රශීලී පරිසරය නැවත ගොඩනගා ගැනීම සඳහා අපි සියලු දෙනා අයත් ශ්‍රී ලංකාවට අනන්‍යතාවයක් ගෙන දෙන ශ්‍රී ලාංකීය සංස්කෘතිය අකමුතු වෙලා ගොඩනගනවා නම් හොඳයි කියන එකයි මගේ හැඟීම. ඊයේ ඉතාමත්ම වැදගත් දවසක මේ සිදුවෙච්ච අභාග්‍යවන්ත සිද්ධිය ගැන මුළු ලෝකයම අද ලංකාව දිහා බලාගෙන ඉන්නවා. රටක් හැටියට අපි සන්තෝෂ වෙනවා මෙවැනි මොහොතක බෞද්ධ, හින්දු, මුස්ලිම් ජාතිකයන් කලබලයක් නැතුව ඉතාම සාමකාමීව මේට මුහුණ දීලා අපේ කාදිනල්තුමාට අපේ කනගාටුව ප්‍රකාශ කරලා අපි ඔබ වහන්සේ සමග ඉන්නවා, ඔබ වහන්සේට පූර්ණ සහයෝගය ලබා දෙනවා.
அன்பிற்குரிய மதிப்பிற்குரிய கார்டினால் அவர்களுடைய அனுமதியோடும் ஏனைய மெம திரஸ்த கிரியாவட்டு சம்பந்தவு சியலு தினாட்டு நீதி கிரியாத்மக்கர் உபரிம தண்டுவம் லபாதேதுய் அனாகத்தேதீ மெவனி சிதுவீம் யலி எதி நொபீமட்டு வகபலா கண்ணோனே ஸ்ரீலங்காவுக்கு அன்னே பிரவுட் இத்திஹாசியாக தீன ரட்டாக் மே ரட்டத்துல விவித ஜனகுட்டாஸ் தீர்க காலையாக சமகியின் ஜீவத்துனா ஒவுன் அத்தர திபின சமகிய நெத்திக்கரான்னட்டு கிசி வெகுட்டாத் இட தியையுத்து நெஹே அப்பே ரட்டே சித்த வெச்ச மே அமானுஷிக மே காத்தனிய பிரஹாரிய அப்பி ஒக்குமுலாம் மே பிரதிஷேப கரணும் அத்தர மே பிரஹாரியம் கிசிம ஜனகுட்டாஸ் தினன்னே மேக்கு அப்பே ரட்ட ඒ වගේම මුළු රටේ ආර්ථිකය ගොඩගෙන ආපු මේ සහෝදරත්වය තමයි නිදලා තින්නේ අපි ඔක්කොමලා රජයට අවශ්‍ය සෑම සහයෝගෙම දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා ඊයේ එල්ල වූ හදිසි ප්‍රහාර හමුවේ රට අස්ථාවර වීමට ඉඩ නොදී ඊට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බව අග්‍රමන්ත රනිල් වික්‍රමසිංහ මහතා විදේශ තානාපතිවරුන් හමුවේ අවධාරණය කළා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ තානාපතිවරුන් අතර හමුව සිදු වූයේ අරලියගහ මන්දිරයේදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා මේවන විට රටේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති අතර සාමකාමීව රට පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතුද යොදා ඇති බව අග්‍රමාත්‍යවරයා අවධාරණය කළා ආයෝජකයින් මෙන්ම සංචාරකයින් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව අග්‍රමාත්‍යවරයා තානාපතිවරුන් හමුවේ සඳහන් කළා පවතින තත්ත්වය හමුවේ රටට අවශ්‍ය සහාය ලබා දීමට මෙහිදී තානාපතිවරුන් අග්‍රමාත්‍යවරයාට පොරොන්දු ලබා දී තිබෙනවා මෙම ප්‍රහාර මාලාවට යම් ජාත්‍යන්තර සම්බන්ධතාවක් පවතින්නේ නම් ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමටද මෙම සාකච්ඡාවේදී එකඟතාවක් ඇති කර ගැනුණා දැන් කෙටි විරාමයක් නැවතත් ප්‍රවෘත්ති පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කතානායක කරෝ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැතුණා මේ සම්බන්ධයෙන් ඉදිරි තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර අයබෝන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දවසේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු බවට පාර්ලිමේන්තු මැතිවරුන් අප සමග සඳහන් කළා විශේෂයෙන්ම මෙම රැස්වීමට පොලිස් ප්‍රතිවරයාත් කැඳවා තිබුණු බවට තමයි මැතිවරුන් අප සමග අදහස් දක්වමින් ප්‍රකාශ කළේ හෙට එමර්ජෙන්සි ඩික්ලෙයර් කරනවා ගැසට් කරනවා ඒක පාර්ලිමේන්තුවකට සමන් කරනවා පස්සේ අගමැතිතුමා ලීඩර් ඔෆ් ද ඔපොසිෂන් කතා කරනවා අනිද්දා උදේ 10 මාරායට ඉඳලා 4 මාරායි විතර අනිත් එම්පීස්ලා මිනිස්ටර්ස්ලා කතා කරන්න ෆික්ස් කරලා තිනවා ඒ කන්සිලේෂන් සෙලෙක්ෂන් කමිටි එක කතානායකතුමාගේ නායකත්වයෙන් තිබ්බා සියලුම පක්ෂයේ නියෝජිත හම්මුණා අපි සිකුරාදා හවස 3ට ආපෝ ආගම නායකයොත් එක්ක දේශපාලන නායකයෝ කතානායකතුමා නායකත්වයෙන් හම්බෙන්න අපි තීන්දුව කරා මේ සිද්ධිය අපි සියලු දෙනාම කනකාටු සිද්ධියක් මේ අමානුෂික පැහැර එල්ල කරලා තිබ්බා ඒක අපි කනකාටුව අපි පෙළ කරනවා මේ ත්‍රස්තවාදය නිතිකරන්න අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා අපි මේවා අනාගතයේදී අපි ආරම්භදීම මේක නිතිකරලා දාන්න ඕන ඒක බුද්ධ්‍යාංශෙත් එක්ක ආරක්ෂංශෙත් එක්ක දේශපාලක අපි ඔක්කොම එකතු වෙලා ත්‍රස්තවාදී නැතිකරන වැඩපිළිවෙලට එකතු වෙන්න ඕන කියලා තමයි අපි සියලු දෙනාම එකඟතාවයකට ආවේ අද පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා පොලිස් ප්‍රතිවරයා ඇවිල්ලා අපිට කරුණු පැහැදිලි කරලා දුන්න ඇතුණු සිද්ධිය සම්බන්ධව ඊට අතිරේකව තීන්දුව කරා හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා ප්‍රාමාත්‍යතුමත් විපක්ෂ නායකතුමත් ප්‍රකාශනිකුත් කිරීම පමණයි හෙට දවසේ සිද්ධ වෙන්නේ අනිද්දා දවසේ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන්න පවත්වන්න තීන්දුව කරා සවස් වරුවේ බොහොම කෙටි කාලයක් තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ඉදිරියේදී අතිවේය හැකි තත්ත්වයන් පිළිබඳවත් ඒ වගේම රටේ සාමකාමී තත්ත්වයක් ඇති කර ගන්නත් ජාතිවාදී කෝලහල ඇති නොවන මට්ටමත් කටයුතු කරන්න සියලු පක්ෂ නායකින් එකඟතාවය පළ කරනවා කතානායකතුමා ගැදුවේ අද රටේ ඇතිවලා තියෙන මේ ඛේදවාචක පසුව ඇතිවලා තියෙන තත්ත්වය ගැන පොලිස් ප්‍රති කැඳවලා පක්ෂනායකවරුන්ට තත්ත්වය මොකද කියලා කියලා දෙන්න කියලා කතානායකතුමා එතුමාට ප්‍රදේශ දුන්න කමිටුමට තමයි එතුමා අපිට තත්ත්වය පැහැදිලි කරේ පොලිස් ප්‍රතිතුමා තත්ත්වය පැහැදිලි කළ දුන්නද ඔබතුමාලට නෑ පොලිස් ප්‍රතිතුමාගේ පැත්තේ ලොකු දුර්වලකම් තියෙනවා නේද දුර්වලකම එතුමා වක්‍රම් පිළිගත්තා මේ ආවල් කාල සීමා තුල කතෝලික පල්ලි වලට ඒ වගේ මේ සංචාරක ස්ථාන වලට පාර දීම සිදුවීමක් සිදුවෙන්න ඉඩ තියෙනවා කියන බව තොරතුරු ලබා දීලා තියෙනවා මේ තොරතුරු ලබා දෙන පසුවත් අපේ අමාත්‍යංශ අද නිලධාරීවරුන් ක්‍රියාත්මක වෙලා නැහැ මේ නිල් පාට කොළ පාට රතු පාට නිල් පාට වැඩක් නෙමෙයි මේක රටේ ප්‍රශ්නේ මේක මැරලා දිනක ශ්‍රී ලංකිකයෝ අපි එක අපේ සංගීතියා වැඩපිළ පහුගිය කාලෙම දෙකටම කරන කතානේතුමා හැම ආගමකම නායකයෝ අපි මුණ ගැහිලා සාකච්ඡා කරනවා පෞසුකරාදා තුරුට මේක සංගීතියාවක් ඇතුව හැම ආගමක්ම තමගේ ආගම ආයතන මෙයකන ජාතිවාදී කුලවාදයට එක එක බලවේග නිරෝධී ක්‍රියාකාරී තමයි අපි තීන්දුව කළේ
කොළඹ ශැංග්‍රිලා හෝටලයේ ඊයේ සිදු වූ පිපිරීමෙන් ශාන්තා මායදුන්න මහත්මිය හා ඇයගේ වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කරන බව පවුලේ ඥාතීන් සඳහන් කළා. ශාන්තා මායදුන මහත්මිය හා ඇයගේ පවුලේ සාමාජිකයින් ශැංග්‍රිලා හෝටලයේදී උදෑසන ආහාරය ගනිමින් සිටියේදී මෙම පිපිරීම සිදු වුණේ. එහිදී ශාන්තා මායදුන මහත්මිය හා ඇයගේ වැඩිමහල් දියණිය වන නිසංගා මායදුන්න මිය ගියා. ශාන්තා මායදුන මහත්මිය 2005 වසරේදී ITN කාන්තා ලෝකය වැඩසටහනින් පළමු වරට සිය වැඩසටහනක් ඉදිරිපත් කළා. ඇය එදා මෙදා තුර ස්වාධීන රූපවාහිනිය සමග සමීපව කටයුතු කළ ශිල්පිනියක්. 2006 වසරේ පැවති ITN කාන්තා දින සැමරුම වන ලියවරුණ වැඩසටහනේදී ලියවරුණ අභිමන් සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවා. එම දේහයන් පන්නිපිටිය නිවසේ මේ වන විට තැන්පත් කර තිබෙනවා. මේ අතර දෙමටකොඩ නිවාස සංකීර්ණයේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයෙන් භාතිය රත්නායක බණ්ඩාර මහතාගේ දේහය කැටකුඹුරේ ලියමගහකොටුව නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වන භාතිය රත්නායකගේ විවාහ උත්සවය ලබන මාසයේ පැවැත්වීමටද නියමිතව තිබූ බව පවුලේ ඥාතීන් පවසනවා. දෙමටගොඩ ගුවන් පාලම අසල නිවස පරීක්ෂා කිරීමට යාමේදී බෝම්බ පිපිරීම් දෙකකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන් තුන්දෙනාට උසස් වීම් පිරිනමා තිබෙනවා. ඒ අනුව ජීවිතක්ෂයට පත් වූ උපපොලිස් පරීක්ෂක WM රෝහණ බණ්ඩාර මහතා පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා. පොලිස් කොස්තාපල්වරුන් වන භාතිය රත්නායක බණ්ඩාර සහ ලහිරු උමේෂ දුලංජල යන මහතුරුන් පොලිස් සැරයෙන් තනතුරටයි උසස් කර තිබෙන්නේ. මෙම නිලධාරීන් තුන්දෙනාම කොළඹ අපරාධ කොට්ටාසයේ රාජකාරී කළ නිලධාරීන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සැමරීම සඳහා බැතිමතුන් ඊයේ උදෑසන කොච්චකඩේ දේවස්ථානය කරා පැමිණියේ දහසකුත් බලාපොරොත්තු ඇතිබයි. නමුත් හදිසියේම සිදුවුණු ම්ලේච්ඡ බියකුළු ප්‍රහාරයෙන් ජනතාවගේ බලාපොරොත්තු සුන්ව ගියා. ඊයේ උදෑසන 8:45 පමණ සිදුවුණු පිපිරීමත් සමග නිර්මාණය වූ ශෝකාකූල පරිසරය තවමත් පහව ගොස් නැහැ. අද දිනේ අප කොච්චිකඩේ දේවස්ථානය අවට ප්‍රදේශයේ සංචාරය කළේ ජනතාවගේ අත්දැකීම් බෙදා හදා ගන්නයි. හරි 8යි පූජාවට ඒ වෙලාව සාභාය වුණා. සඳොන්තු මුනිදාගේ සුරු පිටිනාද බෙදරි ඉතින සුරුමත් තිනා. ඒක ඉස්සරහ තමයි මම හිටගෙන හිටියේ. ඒක පොඩක් සෙනක පිරලා හිටියා. පාද දේශනාව ඉවර පස්සේ විශ්වාසය රක්ෂණය තමයි මම දනගස්සුවා. ඒ වෙලාව ඉතක හිටියා. මම අර දනගස්ස වෙලාව දැල්ලා මිනාඩි දෙකකින් මේ පුපුරුණා. මම දනගස්ස නිසා මම බේරුණා. මම ආව නැගිලා බලනකොට මගේ වටේ ඉස්සරහම ගොඩක් දෙදිරලා මෙරලා හිටියා. ඒ තවත් මට අමතක කරන්න බෑ. පිපිරීම සම්බන්ධව දේවස්ථානයේ පාලක පියතුමන් අප සමග සිය අදහස් බෙදා හදාගත්තා. පිපිරීම හේතුවෙන් කිසිදු පියතුමෙකුට හානියක් සිදු වී නොමැති බවයි පාලක පියතුමන් අප සමග කියා සිටියේ. ඊයේ පාස්කුවේ දින දෙමළ 8 දිව මෙහෙ පවත්වන අවස්ථාවේදී තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ 8:45 පමණ. මම ඒ වෙලාවේ මගේ කාර්යාලයේ ඉඳලා දේවස්ථානය තුළ එන මොහොතේදී ඒ වෙලාව හිතා ගන්න බෑ, තාමත් මට හිතා ගන්න බෑ ඇත්තටම මොකද වුනේ කියලා. මම ඊට පස්සේ උදව්වට හිටපු පියතුමන්ලා සහෝදරතුමන්ලා සමග දේව ජනතාවත් එක්ක එකතු වෙලා ඒ තුවාලුවන් රොහල් වලට යවන්න තනිකුත් දේවස් සඳහා කටයුතු කළා. ජාති ආගම් ભેදයකින් තොරව ඊයේ එල්ලවුණ බ්ලේච ප්‍රහාරයේ හෙළා දකින බව කොච්චිකඩේ දේවස්ථානයේ ඉදිරිපිට පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේ විමලධම්ම ස්වාමින් වහන්සේ අප සමග කියා සිටියා. මේ බැතිමතුන් මේ පාසු මංගල වෙනුවෙන් බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. මේ වෙලාවේදී මේ කරපු කටයුත්ත වෙනුවෙන් බෞද්ධ ජනතාවට අපි හාමුදුරුවෝ හැටියට පැහැදිලිව ප්‍රකාශ කරනවා මේක ඇත්තටම තරයේලා දකින්න ඕන කාරණාවක්. ජාති ආගම් කුල භේදයකින් තොරව සෑම පුද්ගලයෙකුම කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණෙන බවත් එවන් ස්ථානයක් ඉලක්ක කර සිදු කළ මෙම ප්‍රහාරය දරාගත නොහැකි කරුණක් වුවත් ඉවසීමෙන් යුතුව ජනතාව කටයුතු කළ යුතු බවයි පියතුමන්ගේ අදහස වන්නේ. මේ සිද්ධාස්ථානය ඇවිල්ලා හැමෝම ගෞරව කරන තැනක්, හැමෝම වන්දනාමාන කරන තැනක්. මේක ඇත්තටම යාඥාවේ ගෘහයක්. මේක ජාති ආගම් භාෂා කුල ભેද නැතිවෙච්ච තැනක්. ඒ වගේ තැනකට මේ වැඩයක් වුණාම ඇත්තටම දරා ගන්න බෑ. මිනිස්සු ඒ නිසා හරි සංවේදී. නමුත් මම ඉල්ලන්නේ එක දෙයයි, යාඥා කරන්න කලබල වෙන්නේ නැතුව මේ වෙලාව ඉවසීමෙන් කටයුතු කරන්න.
එසමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk